එකතු වෙන්නේ අපේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවට අඳින ඇඳුම නිර්මාණය කරගන්න හැටි. ඒ කියන්නේ බ්‍රයිඩල් ජැකට් එකක් මෙල දෙන්නේ මේඩ් අප් කැන්ඩියන එකකින් තමයි. ඒ කියන්නේ සාරි එකකින් අපි ඒක මේඩ් අප් කරගන්නේ නැහැ. මෙයාට කැන්ඩියන එක ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේඩ් අප් කරපු කැන්ඩියන එකක් තමයි අරගෙන තියෙන්නේ. වැලන්ටිනා වලින් තමයි අපි ලයිනින් කරන්නේ. ඒ ලයිනින් එක අන්ඩර්ස්කර්ට් එකක් අපි මහන්නේ නැහැ. මේ ඒක අපි මේ පල්ලුව කොටසට ඒ කියන්නේ පල්ලුව නිර්මාණය කරගන්න ඇති මම ඔයාලට කැන්ඩියන් එකේදි කියලා දීලා තියෙනවා. අපේ උකුලේ මිම්මට තව උකුලේ මිම්ම වගේ තව බාගෙ මිම්මක් අරගෙන ඒකට තව අඟල් 5ක 5-10ක් අතර රෙදි ප්‍රමාණයක් ඒ කියන්නේ අපේ මහතනුව ඒක වැඩියෙන් තීරණය කරනව නම් හොඳයි. ඒ වගේ ප්‍රමාණයක් එකතු කළා තමයි අපි පල්ලුව හදාගන්නේ. ඒ වාට ඉතින් කඩෙන් ගන්න මේඩ අප් කියන්නේ මේඩ අප් කරපු කැන්ඩියන් එකකදී එච්චර රෙදි ප්‍රමාණයක් නැහැ. මෙතන තියෙන්නේ ඒ කියන්නේ අඟල් 60ක විතර වගේ රිදි ප්‍රමාණයක් තමයි. ඉතින් මෙයා කෙට්ටුයි. ඒක නිසා යාට ප්‍රශ්නයක් නැහැ. අපි සාරියක් අරගෙන නිර්මාණය කරගන්නම නම් අපි නිර්මාණය කරගන්න ඕන අර ආකාරයෙන් තමයි. ඒ කියන්නේ අපි උකුලෙමින්මට අපි තන ඒ මින්මින් භාගයක් එකතු කළා. ඊට පස්සේ ඒකට තව අඟල් 10ක් විතර එකතු කරාම තමයි කැන්ඩියන් එකේ පල්ලුවේ ප්‍රමාණය වෙන්නේ. මේ සාප්පුවෙන් හදපු එකේ තියෙන අඟල් 60ක ප්‍රමාණයක්. ඒ කෙට්ටු දරුවෙකුට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේකට තනිකර මේ රෙදි මේ රෙද්ද වැහෙන්න අපි මේ වැලන්ටිනා රෙද්දෙන් කඩලා ඒ ප්‍රමාණය අපි වැහෙන්න ඉනෙන් විතරක් අල්ලලා ඉදිරිපසදී තැනින් තැන චුට්ටිතක් අතේ මහනවා. පළුත් මේ ඒක මම මහලු වුණාට පස්සේ ඔයාලට ඒක පෙන්වන්නම්. තියෙන්නේ අපි ටේල් එකේ කොටස. ඒ කියන්නේ පොටේ කොටස. ඉත මේක මේඩප් කරපු එකක් නේ යාල අරගෙන තියෙන්නේ. ඒකෙදී අපිට මේ ලස්සන ඉදිරිපසක් එන්නේ නැහැ. මේක නිකම්මම රැල්ලක් නැතුව මේ ආකාර නිකම්මම තමයි පපුවේ කොටසට තියන්න වෙන්නේ. ඒත් අපි හදාගන්න ඕන මීට වැඩිය නිර්මාණව අපිට මේ පොට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන රැලි තුනක් තිබ්බනම් ලස්සනයි. මෙතෙන්දී උනත් රැලි චුට්ටිතක් එන්න මේ කියන්නේ අපි කැන්ඩියන් එක කඳින ආකාරයට අපිට මේ නිර්මාණය කරගන්න තිබුණා නම් මේ ලයිනින් එකක් දාලා ලස්සනයි. ඒත් ඉතින් මේක හදපු එකක් නිසා මේ ආකාරයට අපි සාරියකින් මේඩ් අප් එකක් කරන ආකාරය පස්සේ බලමු. මම අද ඔයාලට කියලා දෙන්නේ සාරි ජැකට් එක නිර්මාණය. මොකද මේක හදපු එකක් නිසා පල්ලුවට ලයිනින් එක සෙට් කරලා ඉවර වෙලා ඊට පස්සේ සාරි ජැකට් එක මහ ගන්න ආකාරය මේ තියෙන්නේ නෙරිය. නෙරියත් අපි මේ කියන්නේ මේ විදිහට තිබුණාට අපි නෙරිය නිර්මාණය කරගන්න ඕන. අපේම මෙෂර්මන්ට් එකට ඒ කියන්නේ තවත් කෙනෙක් අඳින්නේ නැත්නම් අපිට සාරිය පල්ලුවටම ලස්සනට නෙරිය සෙට් කරගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් මේක තවත් කෙනෙක් අඳිනවා නම් සෙලුන් එකට දෙනවා නම් එහෙම අපිට එහෙම කරන්න බැරි නිසා අපි පල්ලුව වෙනමත් නෙරිය වෙනමත් තමයි නිර්මාණය කරන්නේ. එතෙන්දී අපි මේ ආකාරයට මේක කපලා ඇතුලෙන් කෝඩ් එකක් දාන්න තමයි අපි නෙරිය නිර්මාණය කරන්නේ. එයත් අපි බලමු. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ජැකට් එක. අපිට මේ ජැකට් එකේ තියෙන ආකාරයටම අපිට ඒ මහන්න බෑ. මොකද එයාලා අපේ මෙෂර්මන්ට් එකට අපිට ඕන ආකාරයට නෙමෙයි වර්ක් කරලා දීලා තියෙන්නේ. මේ කියන්නේ පිටුපසෙම මේ මෙයාට මහන්න ඕන පිටුපස කියන්නේ බෝඩ් නෙක් එක දාපු පිටුපස කර වහපු නිර්මාණයක්. එතකොට අපිට මේ මේ වර්ක් එකේ එහෙම නැහැ. මොකද යට ටික විතරයි තියෙන්නේ. එතකොට උඩ ටික නිකම්ම net එක තියෙන්නේ. ඒක නිසා මම net එකේදී කියන්නේ ලයිනින් එකේ කපන කියන්නේ ඒ එයාගේ මිමි ටික ඊට පස්සේ මේ net එකේදී කපලිවර වෙලා මේ ලේස් ගලවලා කපන එකක් නම් කපලා අපි ඒ ලස්සන විදියට අපි පිට නිර්මාණය කරගන්න ඕන. එය බලමු. ඊට පස්සේ අපි දැන් චාරි දෙකට කපන ආකාරය බලමු. මේ ඉදිරිපස කර ගැඹුරට කියන්නේ ගොඩක් පළලට කපලා පිටුපස බෝඩ් නෙක් එකක් වෙන ආකාරයට අත චුට්ටිත කුඩින් පප් කරපු අත දිගට දාපු එහෙම සාරි ජැකට් එකක් තමයි මහන්නේ. මම සාරි ජැකට් කරන විදිය ඔයාලට කියලා දීලා තියෙනවා. මේ ඉදිරිපස විවරය දාපු සාරි ජැකට් එකක් තමයි මහන්නේ. බ්‍රයිඩල් ජැකට් එකක් නිසා බෙල් බොන් එකක් දාන නිසා කපන ආකාරය බලාගමු. පළමුවෙන්ම අපි වෙනද වගේම අඟල් එක හමාරක් එක එක අලක වගේ සටහනක් යොදා ගන්නවා යහ පටි සඳහා මේ ආකාරයට. ඉන්පසු අපි පපුවේ මිම්ම සටහන් කරගන්නේ. පපුවේ මිම්ම අඟල් 33ක්
तीस तुण हाथ बेदूट पास अटाई खाल अटाई खाट आप इतरी पास अंगल बागे करना वा इतकोट अटाई खाट अंगल बागे पास अटाई हाथ रेन तुनाई ये अटाई हाथ रेन तुण आप दिखट मेहम्म सटहन कर इट पास आप उरहीस सटहन कर उरहीस धातुना मार इधरी पास धातुना मार दिखट बेदूट पास हया हाथ रेन तुनाई हया हाथ रेन तुने आप अंगला खाडू कर मम वाले कील दी मूल मे सारी जैकट वाले दिए मेषम सट मे हदा गना कारे इतकोट हया हाथ रेन तुने अंगल सटहन मे अड़कल आप ये सटहन कर गवा अंगल बाग मेहमासी मत एक मम्मी ब्राइडल जैकेट का उरहीस आप गोडक दाण उरहीस मैं अंगल एकाई कालक भीतर वगे उरहीस अंगलाक एकाई कालक भीतर वगे उरहीस मैं एकाई काल सटहन कर गवा एकाई काल मेहम सटहन कर गनी उ इट पास हट निर्माण कर गवा मे सारी जैकेट के उस दास मारक दिखट बिदूट पास मे अठाई काल इतकोट आप क्या मूलिक पत्र में वगे नहीं सारी जगट के दिमाट की हुआ आप अतकट हदा गना कार इतकोट मम मेतन क्या टीका गोरोस वेनवनी लेस कखनीसा अतकट टीका थदट में देनु नम थद वैडी वेन निशा मंग इधरी अतकट म्यागे म्या इतरूस के नून सामान्य अतकट गणी पहमार घट इधरी मंग हाय का अतकट गणवा हाय सटहन कर गणवा मे आकार इट पास इद्री पास अंगल तुना मार मेम दुना मार है दुना मार दिखट बेदूट पास हया हतरे तुनाई हया हतरे तुने अंगल बाग या खड़ू कर नोन ये अंगल बाग या अडू कर लाइक मे उरे अगसीट अंगल तुना मारा पहाती मीम मे या काट मेतंदी सटहन कर ये सटहन नोक मैं या करवा मे या कारे मे या कारेट इट पास डाटूस सटहन कर डाटूस नमया मारक नमया मारकनाट मे आगे पॉइंट लसन अगर नमयकट नमया मारत प्रश्न अंकने केट्टू दरुए केच्चर मे क्या उस महतला मे एक निवे निशा मन नमयकट मे पॉइंट के उस हदाई इतकोट मट खर कपाणीपूल अंगल हयकट थया मारकर एक निशा मम क्या महत् तव चुट्टी तक खरी पपोती सतरक भीतर वगे वर्वे कुणा नमया मारक पॉइंट कवन तमय लसन तो मे नमया मार मे आकार हारी मंग एत अगल बाग्या खड़क नमय कऊसकट पॉइंट दागनवा मे आ केट धरव एक निशा मे आट इतो मे पॉइंट के पलन हया मार हया मार दिखट बेदूट पास तुनाई खालाई तुनाई काल मेहमे सटहन कर गवा इट पास दिपसट अंगल अंगल सरल रेखावाक मत अंगल अंगल दिपसट सटहन कर गवा मे आ कारेट इट पास मम खर सटहन कर गवा खर गंबूर अंगल हयकट इद्री पास हय काला पितर वे मे आ काट मम खर सटहन कर गवा मम खर फललट मे आ कारेट इन बो कोल वगे आ कारेट इन गोडक म फललटेन आकारेट थल माले बांधीन निशा पोट इन निशा वर्क गोडक इन निशा मम मे उरहीस अडू उरहीस मे आकार निर्माण करवा मे विद्यट इतकोट लसनाय इन पास मम पत्ते आंशे तीन डाट निर्माण कर गवा अंगल अंगल देखा पहाती साम्यच्चर पॉइंट का कट्ट धरवेकना ब्राइडल का सामान्य महान सामान्य धरवेकनीसा अंगल दिख मार कांशे आट कगदाल पॉइंट हेदना लस्नाई सामान्य टीका खरी पापो तीसटा पितर वगे उना अंगल तुनक मे पॉइंट मेकन डाट का खदान मेदूट अंगल दिख मारक डाट का खदनवा मुकद पॉइंट का तिबुन तम सारी अट लसन वेन्नी एक निशा मम अगर दिख मारे आप वेलबोर्ण कदावा कपे कदावा एक निशा कट्टू धरवे कुना एंग लसन हदल क्या आप स्कर्ट क्या
කැන්ඩියෙන් එක අඳින්නේ පැඩින් ස්කර්ට් එකක් යටට ඇඳලා. එතකොට වෙල් බෝන් කියලා කප් දාලා ජැකට් එක මැහුවට පස්සේ ඇඟ පිරුණු ඇඟක් එක්කලා ඇඳුම හරියනවා. ඒක නිසා මේ ආකාරයෙන් මැහුවම තමයි හොඳ. ඒක නිසා මම අඟල් දෙකමාරකට මේ ආකාරයට පොයින්ට් එක හැදෙන්න ඩාට් එක දානවා. ඩවුසිකේ උස 16 මාරයි. මම 16 මාර මෙහෙම සටහන් කර ගන්නවා. මේ ආකාරයට 16 මාරෙන් එතකොට දෙකමාරක් මම අංශයේ ඩාට් එකට දැම්මා. එතකොට අඟල් 16 මාරෙන් දෙකමාරක් අඩු කරාට පස්සේ අඟල් 14යි. එතකොට පිටුපස පළුවේ උස එන්නේ අඟල් 14කට. ඒත් චුට්ටි තකපෙන් ඉන්නේ නැමිල යන්න පුළුවන්. ඒක නිසා මම අඟල් කියන්නේ අංශෙන් අඟල් භාගයක් අඩු කරලා ඉදිරිපස पिटुपस अंगल दहतुना मारकड़ जैकट महानवा कैंडियन का निशा आंदीने पोडिता नेरियल आसनट तीयन तोने एक निशा पिटुपस मम अंगल दहतुना मारकड़ गन्न आंशेन अंगल बागया में आखारेट मां अडू करनवा में विदियत इट पासे मम में डाट के पालल में ब्लाउस के पहलट मगेनियनवा एक याने थुनाई काल මේ එක අමාරේ රේඛා මත දිගටම මම 3යි කාල සටහන් කරගෙන ඊට පස්සේ මම මේ කියන්නේ ඉදිරිපස ඩාට් එකක් නිර්මාණය කරගන්නවා. ඉදිරිපස අපි මේ පොයින්ට් එකේ සිට අඟලක් දකුණු පසට ඇඳපු රේඛාව ඉදිරියට ගෙනහිල්ලා දෙපසට අඟල් භාගෙ භාගෙ සටහන් කරලා මේ ආකාරයට මම මේ සටහනත් යොදනවා. ඊට පස්සේ අපි කියන්නේ කට් එකේ උස අඟල් 3යි අපි එතන ඉනත් ඉනේ ඉනත් සටහන් කරගෙන අංශය මේ ඩාට් එක සාදා ගමු. ඉනේ 27යි කට් එකේ ඉනත් 27යි. එතකොට 27 දෙකට බෙදුවට පස්සේ 13 මාරයි. ඉදිරිපස ඉනට අපි අඟල් භාගයක් එකතු කරනවා. එතකොට 14යි. 14 දෙකට බෙදුවට පස්සේ 7යි. එතකොට අපි මේ පපුව සටහන් කරගත්තේ 8යි 4න් 3කට. ඒ කියන්නේ පපුවේ මිම්මට අඟල් භාග ඉදිරිපසට අඟල් භාගයක් එකතු කළා. එතකොට 1යි 3 කාලක වෙනසක් තමයි 1යි 3 කාලක වෙනසක් තමයි අපිට ඉනත් පපුවත් අතරේ ඉන්නේ. මම ඒකෙන් වැඩි ප්‍රමාණයෙන් අඟල ඩාට් එකට අරගෙන ආංශයට 3 කාල ගන්නවා. එතන මම ඩාට් එකේ මේ රේඛාව මත දෙපසට අඟල් භාගයේ භාගයේ සටහන් කළා. අඟල සටහන් කරගෙන මෙතෙන්දී අඟල් 3 කාල සටහන් කර ගන්නවා මේ විදියට. අඟල් 3 කාල සටහන් කර ගන්නවා. එතකොට මේ කට් එකේ ඉනත් එම ඉනමයි එන්නේ. ඒක නිසා මම මේ මෙතෙන්දිත් මේ අඟල් 3 කාලම සටහන් කර ගන්නවා. මෙතෙන්දිත් මේ අඟලම සටහන් කර ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ මම මේ රේඛාව යා කරනවා. ඒ මම මේ පොයින්ට් එකට ගෙනියනවා. මම මෙතෙන්දි ඊට පස්සේ මේ රේඛාවල් මත ආපහු යා කරනවා. वाले मम सारी जैकेट गोडल कील दील तीयने पास मम्मी की मध्य लक्ष्य होयला अंगल काला होयला मे आकार मेम सटहन के मम्मी पॉइंट मे पॉइंट मम्म मे मे विधि मे आकार दिखर मे आकार कपल मे कोटस अगल बागे मेहूमवासी मे प्रमाण मे कोटसे මේ නැවත මන් නිර්මාණය කර ගන්න ඕන මේ ඩාට් නැති කරලා ඒ ඔක්කොම නැති කළ වෙල මන් නැවත නිර්මාණය කර ගන්න මොකද බ්‍රයිඩල් ජැකට් එක කොහෙන්වත් මැස්මක් පේන්නේ නැති වෙන ආකාරයට තමයි අපිට තියෙන්න ඕන ඒක නිසා මම පළමුවෙන් මේ කොටස කපල ඉවත් කර ගන්නවා මේ කොටස නැවත නිර්මාණය කර ගන්නකොට මේ ඩාට් එක මම නැති කරනවා මේ ආකාරයට මේ ඩාට් එක මෙහෙම නැති කරනකොට මෙතෙන්දි පොඩිත ගොටු ගහිනවා එතෙන්දි මම කරන්නේ පොඩි අඟල් භාගයක විතර කට් එකක් දානවා මේ විදියට මේ එතකොට අපේ බොකු ගතිය නැති වෙලා යනවා මේ ආකාරයට තමයි ඉදිරිපස අපි මැද කොටස නිර්මාණය කරගන්නේ මේ විදියට
එහෙම කරනකොට දැන් ඔයාලට පේනවා ඇති මම මෙහෙම මේ අහබාටියට මෙහෙම තිබ්බට පස්සේ මේ කොටසක් අපේ එළියට එනවා ඒ කොටස තමයි අපේ ඉදිරි කරෙන් අර බොකු ගහන කොටස අපි ඒ කොටස නැති කර ගන්න ඕන එතකොට අපි ඊළඟ කොටස කපද්දි මේ කොටසත් මෙහෙමම නැති වෙලා මේ බලන්න මේ කොටස අපි මෙහෙම නැති කර ගන්න ඕන කොටසක් මේක ඊට පස්සේ තමයි අපි නිර්මාණය කරගන්නේ මේ නැවත මේ අපේ ඉදිරිපස පළුව දැන් අපිට එතකොට මැහුම කොහෙන්වත් මැහුම් පේන්නේ නැහැ මේ ලයිනින් එකේදීම අපේ සියල්ලම ඉවර කළ ඉවර වෙනවා ඊට පස්සේ අපි මේ කොටස නිර්මාණය කරගමු මේ කොටස නිර්මාණය කර ගැනීමේදී අපි මේ අඟල් භාගයක් මැහුම් වාසි මත මේ ඩාට් එකේ වැඩි කොටස කපලිවත් කර ගන්න ඕන මෙහෙම ඊට පස්සේ අපි මේ ඩාට් එක නැති කර ගන්න ඕන මේ සටහන් වලට සටහන් තියලා හරියට මේ රේඛාවල් මත මේ විදියට අපි මේ කොටස නැති කර ගන්නවා මේ මේ ඩාට් එක මේ ආකාරයෙන් එතෙන්දිත් අපිට මේ මෙතෙන්දි බොකු ගහනවා අපි එතකොට එතනත් මේ ආකාරයට අපි කට් එකක් දමා ගන්නවා මේ විදියට අපේ ඇඟ හැමතිස්සෙම දැන් අපි එතකොට මම මේ මේ රේඛාවල් ඔක්කොම සල්ල රේඛාවන් මත ආපහු නැවත නිර්මාණය කරගන්නවා මේ ආකාරයට. එතකොට මගේ අඟල් කාලක් විතර මේ පැත්තට වැඩි ඉන්නේ. ඒ ටික මම නැවත නිර්මාණය කරගත්තා. අපේ ඇඟ ඉඟෙන් ඒ කියන්නේ අපේ කට් එක හරියේදී පොඩි නැම්මක් තියෙනවා. ඒක නිසා මම නැවත මෙතෙන්දිත් ඒ කියන්නේ දැන් මෙතන අපි ඩාට් එක අයින්ට් කරලා තියෙන්නේ. මෙතෙන්දිත් පොඩ්ඩක් අඟල් කාල වෙන අඟල් භාගයක් සම්පූර්ණයෙන්ම වෙන ආකාරයට නැවතත් මම එතනිනුත් චුට්ටක් මේ ඇඟ හැඩ කර ගැනීමක් කරා ඊට පස්සේ මම මෙතන ඉඳලා යන්න ඕනේ මෙහෙම ඒ කියන්නේ අඟල් භාගයක් එකතු කරගෙන තමයි මම මේ මේ රේඛාව නිර්මාණය කර ගන්න ඕන බලන්න මම දෙපටට නාමලා මේ ආකාරයට මෙයාකාට තියලා මම මේ ටික දැන් නැවත නිර්මාණය කර ගන්නවා. ඒ කියන්නේ අඟල් භාගයක් අපි අනිත් පස පළුවට දුන්නා. ඒ අඟල් භාගයේ මේ ආකාරයෙන් නැවත නිර්මාණය කර ගන්න ඕන. අපි වැඩියෙන් කර කියන්නේ පළලට ජැඹුරට කපන වෙලාවල් වල අපි කිහිල්ල පැත්තෙන් කර ඔයාලා දැකලා ඇති ඕන තරම් කර පොඩිත කට වගේ ඇරෙනවා. එහෙම ඇරුණම ලස්සන නැහැ ඒක නිසා දැන් මොකද එහෙම වෙන්නේ හේතුව පළල් කරක් නිසා කිහිල්ලෙදි තද වෙනකොට අර කර පැත්තෙන් ඒ විවරේදී කට පොඩිතක් ඇරෙනවා වගේ වෙනවා ඒ එහෙම මේ ඇරෙන වගේ ප්‍රමාණය අපි මෙතෙන්දි නැති කර ගන්න ඕන මේ වලට දකින්න ඇති අර මම පළවෙනි කියන්නේ ඉදිරිපස කොටසට මෙහෙම කපාගත්ත තැන තියෙන්නේ මේ මේ තැනදී ඒ තැන තමයි අපේ වක් වෙන ස්ථානේ. ඒ තැනදී තමයි අර විවරය ඇරෙන්නේ. ඒ ප්‍රමාණය මම මේ ආකාරයට නැති කර ගන්නවා. ඒ කියන්නේ ඒ එතෙන්දිත් මම අඟල් භාගයක් විතර ප්‍රමාණයක් මේ විදියට මම නැති කරනවා. ලයිනින් එකේදී මේ ඔක්කොම සියල්ලම සිද්ධ කරගත්තට පස්සේ අපිට ලස්සනටම අනිත් මේ කියන්නේ සෙටින් එක හරි වැලන්ටිනා එක හරි වෙන මොනව හරි ඒ කොටසත් net කොටසත් අපිට හොඳට පිරිසිදුවට කපා ගන්න පුළුවන්. කිසිම කියන්නේ බ්ලොක් එකකට අපි මේ මුහු වෙන්නේ නැතුව කියන්නේ අපි ඒවට පුරුදු වෙන්නේ නැතුව අපි මේ රෙද්ද මතම අපේ නියම මෙෂර්මන්ට් එක හදාගෙන අපිම අපේ මේ සාරි ජැකට් එක මේ ආකාරයට කරගන්න අපි පුරුදු වෙන එක ගොඩක්ම වටිනවා ඒක නිසා මේ හොඳටම අධ්‍යයනය කරගන්න මේ අඟල් බකන අඟල් කාල අඟල් භාගයක පමණ ප්‍රමාණයක් මම මේ විදිහට නැති කරා එතකොට අපේ උරහිස තව මෙහාට එනවා මේ බලන්න ඊට පස්සේ මේ සියල්ලම ඒක ඇතුළේ මම තුන් බලකින්ම මේ රෙද්දේ කොටස් නැති කරලා තියෙන්නේ මෙතෙන්දී අපි රැල්ල නැති කරගන්න විවරයක් හදලා තියෙන්නේ දැන් මේ මත අපි ඊළඟ කොටස කපාගමු මේ බලන්න එතකොට අපි හොඳටම ලස්සනටම
අපි මේ ඊළඟ මේ පළුව හදාගෙන තියෙනවා මම මෙතෙන්දී මොකද අපේ මේ මේ කොටස යාවෙන්නේ මේ තැනදී ඒක නිසා මම එතෙන්දී මොකද මෙතන පොයින්ට් එකට පොයින්ට් එක එන්න ඕන මේ තැනදී තමයි අපි මේ කොට ඉදිරිපස කොටස අල්ලන්නේ ඒක නිසා මම මෙතෙන්දී සටහනක් යොදා ගන්නවා මේ ආකාරයට මෙහෙම ඊට පස්සේ අපි පොයින්ට් එකට පොඩි සටහනක් යොදාගෙන ඉවර වෙලා මේ සටහන් ටික අපි නැවත මේ මේ රෙද්ද මත සටහන් කර ගන්න ඕන ඒ ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ රෙද්ද මෙහෙම නැමුවට පස්සේ ඒ සටහන් කර ගන්න පහසු වෙනවා මේ ආකාරයට ඊට පස්සේ අපි එම සටහන් අනිත් පසත් සටහන් කර ගන්නවා ආකාරයට දැන් අපි ඉදිරිපස සම්පූර්ණයෙන්ම කොටස කපල අවසන් අපි දැන් පිටුපස පළුව නිර්මාණය කරගමු ඉදිරිපස පළුව නිර්මාණය කරගෙන අවසන් විතර පපුවෙමින්ම හතරට බෙදලා ඒ ආකාරයෙන්ම තමයි පිටුපසදී අපි සටහන් කරන්නේ එතකොට පපුවෙමින්ම 33යි 33 හතරට බෙදුවට පස්සේ 8යි කාලයි ඒ 8යි කාල අපි ඒ ආකාරයෙන්මම සටහන් කරගන්නවා මේ විදියට පිටුපසට දානවා එක්ක බෝඩ් නෙක් එකක්. ඒතර අපි උරහිස වැටෙන්නේ අඟලක් එකයි කාලක් විතර වගේ. අපි උර පළමුවෙන් උරහිස සටහන් කරගන්නවා. පිටුපස උරහිස අඟල් 15යි. අපි ඉදිරිපසදී වගේ ඉදිරිපසදී අපි කර කපන නිසා අඟලක උරහිසෙන් අඟල උරහිස දෙකට බෙදලා ඒ නිමින්ෙන් අඟලක් අඩු කරා. ඒත් අපිට පිටුපසදී එහෙම කරන්න බෑ. පිටුපස බෝඩ් නෙක් එකක්. පිටුපස කර කපන්නේ නැහැ. පිටුපස කර කපනවා නම් අඟල් එකමාරක් උරහිස දෙකට බෙදලා පිටුපස උරහිස දෙකට බෙදලා අඟල් එකමාරක් අයින්ඩ කරන්න ඕන. ඒත් මේ බෝඩ් නෙක් එකක් නිසා අපි එහෙම කරන්නේ නැහැ. ඒත් අපිට සාමාන්‍යයෙන් බෝඩ් නෙක් එකකදී අපි බෙල්ල හරියෙන් කර පොඩිටක් මේ අපි මේ තියෙන මෙෂර්මන්ට් එක දෙකට බෙදලා ඒ ආකාරයෙන්ම ගත්තොත් අපේ කරේදී පොඩිටක් පොඩි විවරයක් ඇති වෙනවා. ඒ කියන්නේ බොකු ගතියක් ඇති වෙනවා. බෙල්ලට හොඳට හදට හිටින්නේ නැහැ. ඒක නිසා මම මේ දැන් උරහිස දෙකට බෙදුවට පස්සේ උරහිස 15යි 15 දෙකට බෙදුවට පස්සේ 7මාරයි. ඒ 7මාර සටහන් කරගන්නේ මම මේ ඉදිරි මේ කර බෙද දෙකට නමලා තියෙන මේ කරේ මැද කොටසේදී මේ ආකාරයෙන් ඒ කියන්නේ අඟල් කාලක් භාගයකට අඩු ප්‍රමාණයක් මම යවනවා ටේප් එකෙන් මේ ආකාරයට යවලා තමයි මම මේ 15 සටහන් කරගන්නේ. 15 දෙකට බෙදුවට පස්සේ 7මාරයි. ඒ 7මාර සටහන් කරගන්නේ මේ ආකාරයට මම අර විවර වෙන බයි කියලා හිතෙන ඒ කොටස මම මේ මෙෂර්මන්ට් එකේදී අත්හරිනවා ඊට පස්සේ මම මේ 7මාර සටහන් කරගන්නවා 7මාරයේ සිට අඟල් 1යි කාලක් උරහිස මම මේ ආකාරයට සටහන් කරගෙන පිටුපසත් කට 6 ඉදිරිපසට මම 6ක් ගත්ත නිසා පිටුපසත් කට 6මාරයි මේ ආකාරයට 6මාර සටහන් කරගන්නවා ඊට පස්සේ 5මාරක් පහතින් මෙන්න 15මාර පහමාරක් පහතින් මින්ම 14මාරයි 14මාර දෙකට බෙදුවට පස්සේ 7යි කාලයි අපි කර කපන එකකදී නම් ඒ මේ මින්මෙදී අපි අඟලක් අඩු කරනවා ඒත් එහෙම කරන්නේ නැහැ මේ මින්මෙදී ඒ එම ප්‍රමාණයම ගන්න ඕන 14මාර දෙකට බෙදුවට පස්සේ 7යි කාලයි 7යි කාලෙදිත් මම මේ කරේදී අවු ප්‍රමාණයටම යවන්නේ නැහැ ඒත් මං ඒකෙන් භාගයක විතර ප්‍රමාණයක් මෙතෙන්දි ටේප් එක මෙහෙම යවලා තමයි මම මේ සටහන් කරගන්නේ මොකද අපේ කියන්නේ අත් කට හරියට විතර වගේ යන තුරු අපේ ලොකු වීම තියෙනවා ඒ නැති කරගන්න තමයි මම මේ ආකාරයෙන් කපන්නේ. ඒතර මම මෙහෙම 7යි කාල සටහන් කරගන්නවා. එම රේඛාවල් ටික යා කරනවා මේ ආකාරයට. පිටුපස කර ගැඹුර අඟල් දෙකකට විතර වගේ දෙක එකමාරකට දෙකකට කර ගැඹුරක් පිටුපසදී තිබුණම හොඳයි. මං එකමාරක් එකයි තුන් කාලක් වගේ වෙන ආකාරයට මේ විදියට සටහන් කරගෙන මම මේ රේඛාවල් මේ ආකාරයට වක්‍රාකාරයෙන් සටහන් කරගන්නවා ඊට පස්සේ අපි ඉදිරිපස අපි සාරි ජැකට් එකේ උසාවිය අපිට 16 ආමාරයි අපි ඒ ඩාට් එකට ඊට පස්සේ අර මේ කට් එක හරින් අඟල් භාගයක් එම ප්‍රමාණවල් අයින්ට් කරලා ගත්තට පස්සේ අපිට පිටුපස උසාවිය අඟල් 13 ආමාරයි මම මේ 13 ආමාර සටහන් කරගන්නවා මේ ආකාරයට
ඊට පස්සේ අපි ඉන සටහන් කර ගන්න ඕන ඉන 27යි 27 දෙකට බෙදුවට පස්සේ 13 ආමාරය 13 ආමාරයෙන් අඟල් භාගයක් අඩු කරගත්තට පස්සේ 13යි 13 දෙකට බෙදුවට පස්සේ 6 ආමාරයි 6 ආමාරයෙන් විශේෂ විදියේ විශේෂ අවස්ථාවක් වශයෙන් තව අපි අඟල් කාලක් අඩු කරනවා එතකොට 6 ආමාරයෙන් අඟල් කාල අඩු කරගත්තට පස්සේ 6යි කාලයි ඊට අපේ ඉනේමින්මත් කට්ටකෙමින්මත් දෙකම එක හා සමානව ආවේ ඒක නිසා එම ප්‍රමාණයම මම කට්ටක එන ප්‍රමාණයටත් මම ඒ ඉනෙම සටහන් කරගෙන ඊට පස්සේ අත් කටට එම රේඛාව සටහා කරනවා මේ ආකාරයට මේ අපි නිර්මාණය කරගත්ත පිටුපස කොටස ඒත් අපි මං කිව්වේ ඔයාලට මේක net එකේ මේ මේ මම මේක සම්පූර්ණයෙන්ම කපලිවත් කරගන්න ඕන මොකද මං පළමුවෙන්ම net එකේ තියලා මේක කපා ගන්නෙ net එකේදී මේ පළුවම අපිට එන්න ඕන ඒ වුණාට අපි ලයිනින් කරන්නේ පොඩි කොටසක් මේ වගේ කොටසක් තමයි අපි ලයිනින් කරන්නේ ඒ කොටසට ඊට පස්සේ කපලිවත් කරගෙන තමයි බැලන්ටිනා රෙද්ද තියලිවෙලා අපි ඒ කොටස දාන්නේ එකක් අනිත් එක ඊට පස්සේ අපි මේ ලයිනින් එකේදී ඒ කොටස කපා ගන්නකොට මැදදී ඒත් මේ ආකාරයට මෙන්න මේ තරම් විතර වගේ කොටසක් අඩුවට තමයි අපි මේ පොප්ලින් එකේ තියන්න ඕන මෙන්න මේ කොටස අඩුවෙන් තියලා මේ කොටස පොප්ලින් එකේ මහලා තමයි අපි අනිත් කොටස මේව කරගන්නේ මොකද කපා ගන්න වැලන්ටිනා එක නැත්නම් අපි මේ සාරජකට එක ඇඳට පස්සේ පිටුපස්සේදී මැදදී රැලි ගතියක් එනවා ඒ රැලි ගතිය නැති වෙන්න තමයි අපි මේ කොටස ලයිනින් එකේදී අයින්ට කරන්නේ ඒතකොට net එකෙන් ලස්සනට ඇදිලා තියෙනවා ඒව තමයි අපිට තියෙන මේ මූලිකම කරුණු ටික ඊට පස්සේ මම මේ කපා ඉවත් කරගන්නවා මම මේ සටහන් නැවත පිටිපස සටහන් කරගන්න ඕන මේ දෙපස සටහන් ටික අපි දැන් ඉදිරිපසයි පිටිපසයි කොටස් දෙක නිර්මාණය කරගෙන ඉවරයි අපි අත නිර්මාණය කරන්නේ ලයිනින් එකක් මත නෙවෙයි අපි අත ඒ රෙද්ද මතමයි නිර්මාණය කරගන්නේ ඒ බලමු අපි අත් දෙක නිර්මාණය කරගන්නේ මේ රෙද්ද මතමයි මොකද අත් දෙක ලයිනින් එකක් වැටෙන්නේ නැහැ දැන් කියන්නේ ඒගොල්ලන් මේ මෙය සාප්පුවෙන් ගතපු එකක් නේ අතක් නිර්මාණය කිරීමේදී මේ විදිය වැරදි මොකද මේ අහවාටිය තියෙන්නේ මේ වැරදි පැත්තට අපි අත නිර්මාණය කරන්න අපි නිවැරදිවම අත නිර්මාණය කරගන්නව නම් අපි නිර්මාණය කරගන්න ඕන අත මේ පැත්තට තමයි මේ පැත්තට තමයි උසෙන්න ඕන ඒත් වැරදි පැත්තට තමයි තියෙන්නේ එතකොට අර අත ඇදිලා පහතට එනවා ඒ කියන්නේ මහත් උනොත් හරි චුට්ටිතක් අත දාගන්න අත ඇඟේ ගානටම මැහැව්වොත් එහෙම අත දාගන්න අපහසු වෙනවා මොකද මේ පැත්තට ඇදෙන්නේ නැහැ ඇදෙන්නේ රෙද්ද මේ පැත්තටද අපි පොප්ලින් එකක් උනත් ඇදෙන පැත්තක් තියෙන ඒකයි මම හැමතිස්සෙම කියන්නේ මේ අහවාටියේ කෙලින් පැත්තට මේ පැත්ත වැරදි පැත්ත මේ පැත්තට තමයි අහවාටිය තියෙන්න ඕන කියලා එතකොට තමයි නිවැරදි නිර්මාණයක් වෙන්නේ ඒත් ඉතින් අපිට දැන් තියෙන එක අපි මේ මහන්න ඕනනේ ඒක නිසා දැන් මේ අතේ උස අඟල් 18ක් අතේ කඳ අඟල් 12ක් මම අත උඩින් කෙන බොරිච්ච පොඩි උරහිසින් පොඩි පප්පීමක් වෙනවා ලොකුවටම නෙවෙයි සාමාන්‍ය ගන්නට ඒක නිසා මම මේ 18ට වැඩිය මේ ප්‍රමාණය තියාගත්ත උඩින් පප්පෙන ප්‍රමාණය දාගන්න මේ අතේ උස මේ මේ මෙතෙන්ටම 18ක් තියෙනවා ඒතර අතේ කඳ 12ක් 12 වුණාට මොකද අත ගානටම ගන්නෙ නැහැ ඒ හරියදි පොඩ්ඩිත කර රැලි වෙන නිසා එතකොට ඒ හරිය චුට්ටිත බුරුලියට තියෙන්න ඕන උඩ මේ රැලි ගතියක් එන නිසා අත අත්කඳ 13කට ගන්නෙ එතකොට මේ මේ ප්‍රමාණය 13න් භාගේ 6 ආමාරයි 6 ආමාර මේ ආකාරයට සටහන් කරගෙන අපි 18 සටහන් කරගමු මෙහෙම එතකොට 18න් ඉඳලා අඟල් 4ක් 5ට තමයි අත්කඳ ඇඳෙන්නේ මේ ආකාරයට එතකොට එතන සිට අඟල් 12ක් මේ මේ විදියට තමයි අත නිර්මාණය වෙන්නේ දොළහෙන් භාගේ 6යි මෙහෙම එතකොට මේ අපි සාමාන්‍යයෙන් අත නිර්මාණය කරනවා මේ වගේ කියන්නේ 4ට බෙදලා 4ෙන් මැදට ඒ ලක්ෂයට මෙන්න මෙහා කිහිල්ල ලක්ෂයේදී අඟල් කාලකුත් උරහිසේ ලක්ෂයේදී 0.5කුත් මේ පිටුපස දි අඟ 8න් 5කුත් 4න් 4න් 1ක්. ඒ කියන්නේ කාලකුත් ඒ ආකාරයටනේ අපි අත නිර්මාණය කරන්නේ. ඒ වලට මෙතන බෝරිච්චියක්, ඒ කියන්නේ පොඩ්ඩිත පප් වෙන නිසා ඒකට උරහිසෙන් වැඩි ප්‍රමාණයකුත් මේ කඳේ මේ ප්‍රමාණය පළල් වීමකුත් මේ ආකාරයෙන් එන්න ඕන.
ඒක නිසා අපි මේ ආකාරයට මේක සටහන් කරගමු මේ විදියටම මේ ආකාරයට වලට පේන අඩු ඇති පැන්සලෙන් නිසා මොකද මේක මේ මහුවට පස්සේ නැත්නම් පාටකින් ඇන්දට පස්සේ පේන නිසා මම මේ පැන්සලෙන් සටහන් කරන්නේ මේ ආකාරයට එතකොට අපි අත අග වැටෙන්නේ 6 අමාර මැද 3යි කාලයි මේ ආකාරයට සටහන් කරගන්නවා අතේ අඟල් 11ක් විතර පහතින් මිම්ම 8 අමාරයි මේ හරියෙදි අටහමාර භාගයේ 4යි කාලයි මේ මටහමාර මේ ආකාරයෙන් සටහන් කරගෙන මේ ආකාරයට තමයි අත් දෙක එන්නේ අත් දෙක අපි කපා ගමු ගලේව තියෙන නිසා අපිට කපා ගන්නත් මහා ගන්නත් අපහසු වෙනවා අපි මේ මැස්මට අහු වෙන ප්‍රමාණය තියෙන මේ ගල් ඒව අපි ගලවලා අහක් කර ගන්න ඕනේ නැත්නම් අපිට මැෂින් එකේ මහන්න බෑනේ අහක් කරගෙන තමයි ඒව ඉවත් කළා තමයි අපි පළමුව මහන්න ඕනේ මේ තමයි අපි අත් දෙක එතකොට මෙහෙම මෙතෙන්දී අපිට රැලි වෙන්නේ මේ ආකාරයට මෙහෙම මේ අග අප මේ මේ එකකින් කියන්නේ net එකෙන් අපි මේ වාටිය මහන්න ඕන නම්මලා මේ ආකාරයට තමයි එන්නේ අත් දෙක අපි ඊට පස්සේ ලයිනින් එක මේ රෙද්ද මත තියලා අපි නිර්මාණ මේ ඒ කොටස් තුත් කපා ගන්න ආකාරය අපි ඊපස්සේ පිටිපස්ස පළුව කපා ගමු මං කොහොලට මේ කොටස තියලා අපි ඉස්සෙල්ලා net එකේ කොටස කපාගෙන ඉවර වෙලා තමයි ලයිනින් එක අපි ඊට පස්සේ කපා ගන්නෙ දැන් මේ කොටස මෙහෙම තියලා ඉවර වෙලා අපි පිටුපස මේ උඩ ටිකට අපිට මොනවාකට වර්ක් වැටෙන්නේ නැහැ. අපි මේ ටික මෙහෙම කපාගෙන ඉවර වෙලා අර ඉතුරු වෙන ඒවෙන් අපි ඒ කියන්නේ පොට වැටෙන්නේ නැති අනිත් පැත්ත අපි වර්ක් කරගන්න ඕන. අපි මේ ආකාරයෙන් මේ කොටස කපා ගන්නවා මෙහෙම තියලා. අපිට මේ මල කියන්නේ ලයිනින් එකෙන් ඒ කොටසින් ගලවලා අරගෙන ඉවර වෙලා අපිට මේ හරියෙද්දී අල්ලන්න පුළුවන් ඒක නිසා මම මල නොකපෙන ආකාරයට මෙහෙම්මම ගෙනියනවා අපිට කපලා අහක් කරාට පස්සේ අපරාධේ එක මල නැති වෙලා යන නිසා මෙහෙම්මම තියාගෙන ඉවර වෙලා එතකොට මැස්මට යන්නේ නැති ප්‍රමාණයදී අපිට මේ මල කපලා ගන්න පුළුවන් මේ විදියට ඒක නිසා මම මේ මල එහෙම්මම තියෙන විදියටම ගියා. හැබැයි ඉදිරිපස පළුව කපනකොට අපිට මේ තියෙන ආකාරයෙන් කපා ගන්න බෑ. මොකද අපි මේ මෙතෙන්දී අපිට මේ කැපිලා වෙම් වෙනවා. එහෙම වෙම් වෙනකොට අපිට මේවා මේ කියන්නේ අවන් මේ මල් කිණිති ඔක්කොම කැපිලා යනවා. ඒක නිසා අපි කරන්නේ මේ net එකේ ප්‍රමාණයෙන් විතරක් කපල ඉවර වෙලා ඊට පස්ව අපි මේ මේවා මේ අලව උඩින් අපි නිර්මාණය කරගන්නවා නැත්නම් අපිට මේ කොටස් කැපිලා යනවා මේව ගලවලා තමයි අපි කියන්නේ මේව කපලා මේ තියෙන ආකාරයට කපලා මේ කරවල් මත මෙහිමම නිර්මාණය කරගන්නේ අපිට මේ කරවල් වල හැඩයට මේ මල් කිණි තියෙන්න ඕන මේ මෙහෙම කරනකොට අපිට කැපිලා යනවා ඒක නිසා අපි නිකන් net එකෙන් තමයි මහන්නේ මහල් ඉවර වෙලා වෙල් බෝන් තුත් කරාට පස්සේ මේ කොටස් කපලා අරගෙන ලස්සනට ඔක්කොම මේ පිරෙන්නම බ්ලවුස් එක මේ කොටසෙන් අපි ඒ ඒ තැනට අවශ්‍ය ආකාරයට කප කප මේව පිරවීම තමයි කරන්නේ ඒක නිසා මේ පළමුවෙන් අපි මේ net එකත් මේ වැලන්ටිනා රෙදිනුත් දෙකෙන්ම මේ කොටස් කපා ගැනීම තමයි කරන්නේ අපි
වැලන්ටිනා රෙද්දෙන් පල්ලුවටත් ලයිනින් එකක් කපා ගන්න එක කරන්න ඕන. අඟල් 60 රෙද්දෙන් තමයි අපි මේ රෙද්ද ගන්නෙ. මොකද එතකොට පල්ලුව ලයිනින් කරන්න අඟල් 60 රෙද්දෙන් එකයි කාලෙ. කියන්නේ අඟල් 45ක් අඟල් 45කට උසට අපි මේ රෙද්ද මේ ලයිනින් වෙන්න ඕන. ඒකට අඟල් 45ක් ගියාට පස්සේ කියන්නේ එකයි 3 කාල වගේ එකයි කාලක විතර වගේ රෙදි ප්‍රමාණයන්නේ අඟල් 45 කියනකොට එතකොට එකයි 3 කාලක රෙදි ප්‍රමාණයක් තියෙනවනම් අපිට හොඳටම ඇති වෙනවා මේ මේ වැලන්ටිනා රෙද්දෙන් ඒත් 2යි 3 කාල සාමාන්‍යයෙන් යාර 2 රෙදි ප්‍රමාණයක් ගන්න කියලා තමයි කියන්නේ. ඒක නිසා යාර 2 රෙදි ප්‍රමාණයක් අරගෙන අඟල් 45ක් කඩලා අපි මේ පල්ලුවේ ලයිනින් එකට අයින්ට කරලිවලා ඒත් ප්‍රමාණයෙන් අර පිටිපස කොටසත් ඉදිරිපස කොටසත් විතරයි අපිට ලයිනින් වෙන්නේ. ඒ කොටස් කපා ගන්නවා. මම අඟල් 45ක් කඩලා ඉවත් කරගෙන අහවාටින වෙරදිව තියලා අපි කපා ඉවත් කරගන්නවා. පළමුවෙන් ඉදිරිපස මැද කොටස මේ ආකාරයට තියලා අපි නෙට් එකෙන් කෑලි දෙකම කපාගෙන තියෙන්නේ මේ කොටස තියලා. ඊට පස්සේ අපි මේ වැලන්ටිනා රෙද්දෙන් ඒ කොටස කපා ගන්නවා. මේ කොටසෙත් අපි නෙට් එකේ කොටස් දෙක කපාගෙන තියෙන්නේ. ඒවට අපි කිසිම දෙයක් වර්ක් එක කැපුවේ නැහැ. මොකද අපිට වෙල් බෝන් කරනකොට මහනකොට ඒව කැපිලා යනවා. මේ කොටස් කපනකොට ඊට පස්සේ අපි මේ ජැකට් එක නිර්මාණය කරලා ඉවර වෙලා අර මල් කොටස් කපලා මේ තියෙන ආකාරයට ලස්සනට අපි ඒව අලව ගන්න එක කරන්නේ. අතේ මහා ගැනීම අලවා ගැනීම ඒව කරන්නේ. බාටියට අපි මෙහුම් වාස තියන්නේ මොකද වෙල් බෝන් කරන නිසා අපි ඩබල් කියන්නේ දෙකට නැමපු පටියකින් තමයි ඉන වාටියේ අවසන් කරන්නේ. එතකොට අපේ ඇඟේ ඇනීම වෙන්නේ නැහැ වෙල් බෝන් එක. ඒක නිසා තමයි මෙහුම් වාස තියන්නේ නැති මේ ප්‍රමාණයටම කපා ගන්නවා. මේ මේ පිටුපස පළුව මේ පිටුපස පළුව නිර්මාණය කිරීමේදී අපි මේ ටික ලයිනින් කරන්නේ නැහැ. මං කිව්වනේ මේ ටික අපි net එක සම්පූර්ණයෙන් work එක කපා ගත්තට මේ අපි ලයිනින් වෙන්නේ මේ කොටස විතරයි. ඉතින් මම මේ කොටස කපලා ඉවත් කරනවා. මම මේ කොටස තියෙන වෙලාවට මේ මෙහෙම මම මෙන්න මේ ඇඳපු අර මං කිව්ව මේකේ මැදිදි මම ඉවත් කරනවයි කියලා නැත්නම් රැලි වැටෙනවයි කියලා කොටසක් ඒ කොටස මම මේ රෙද්ද මත තියන්නේ. ඒකෙන් රෙද්දෙන් ඉවතට තමයි තියන්නේ. මේ ඇඳගත් රේඛාව විතරයි මේ මේ මේක මත තියෙන්නේ. මේ රෙද්ද දෙකට නමලා ගත්ත ප්‍රමාණය මෙහෙම. එතකොට මම මේක මේ පළමුවෙන්ම කරන්නේ මෙතනින් මේ මැස්ම ගහලා මේක නැති කරගෙන තමයි ඊට පස්සේ මේ මේ මැස්ම මත මහලා මේකෙම නමල මහන්නේ. ඒක නිසා මම මේ පැත්තට තව අඟලක විතර ඉඩ ප්‍රමාණයක් තියා ගන්නවා. පිටුපසදී වාටිය නමන්න අතව අඟල එකමාරක විතර වගේ ඉඩ ප්‍රමාණයක් තියාගෙන තමයි කපා ගන්නෙ. දැන් අපි බ්ලවුස් එක කපා අවසන්. අපි ඊට පස්සේ මහානාකාරයේ බලමු.